ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාව තමයි පන්දුවට පහර දෙමින් සිටියේ ඒකේ විශේෂම කාරණය තමයි පළවෙනි ඉනිමේදී වගේම දනංජි සිල්වා සහ පොඩි මෙන්ඩිස් නැත්නම් කමිදු මෙන්ඩිස් මේ දෙදෙනා එකතු වෙලා නැවතත් දැබැන්ත සම්බන්ධතාවයක් තැවීමට සමත් වෙනවා. ඉතින් පළවෙනි ඉනිමේදී නම් ඔවුන් දෙදෙනා ඇත්තටම 202ක සම්බන්ධතාවයක් තිබ්බේ 6 වෙනි කඩුල්ලට. හැබැයි අපි දන්නවා මේ එක ස්ථානයක් වෙනස් වුණා විශ්ව ප්‍රනාන්දු කලින් එවපු හින්දා නයිට් පෝෂ්මන් විදිහට. එතකොට දෙවෙනි ඉනිමේදී මේ සම්බන්ධතාවය පවත්වන්නේ 7 වෙනි කඩුල්ල වෙනුවෙන්. ඉතින් පළවෙනි ඉනිමේදී 202ක් දෙවෙනි ඉනිමේදී 173ක සම්බන්ධතාවයක් මේ දෙදෙනා පවත්වනවා. ඉතින් කොහොම හරි ඔහොම දැන් වැඩේ යනකොට පළවෙනි සෙෂන් එකේ අන්තිම පන්දු වාරයේ කියන්නේ දිබාහාරයට පෙර අන්තිම පන්දු වාරය වෙනකොට මේ බංගලින්ට ඊටාම අපහසු දිනයක් නැත්නම් අපහසු සෙෂන් එකක් බවට පත් වෙලා තිබ්බා. ඊටාම අමාරුවෙන් තමයි මවුන් අවසානයේ වන විට පන්දු යැව්වේ කියන එක පෙනෙන්නට තිබ්බා ඇඟවල් වලම. ඉතින් ලකුණු 119 කඩලු 5යි දිනය අවසන් කරනකොට අන්තිමේට පළවෙනි සෙෂන් එක ඉවර කරනකොට නැත්නම් දිවාහාරයට යනකොට 232ක් වගේ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන හිටියා කඩලු 6කට. එහෙම බලපුවම සාමාන්‍යයෙන් ලකුණු 100 පන්නගෙන ලකුණු ලබාගෙන තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඔන්න අන්තිම පන්දු වාරයේදී කලීඩ් පන්දු යවමින් සිටියේදී 5 වෙනි පන්දුවේදී විතර හරි අපූර්ව වැඩක් කරනවා. ඒ තමයි දනංජ සිල්වාට තමයි පන්දු යවමින් සිටියේ. කියන්නේ පිටිකරණයේ සිටියේ දනංජ ලකුණු 84ක් ලබාගෙන කමිදු 49ක් ලබාගෙන අනෙක් අන්තයේ සිටියේ කලීඩ් පන්දු යවන්නට දුවගෙන ඇවිල්ලා එහෙම්මම මෑන් කඩින් ක්‍රමයට කමිදුව දවා ගන්නට තමයි ඔහු උත්සාහ කරන්නේ. ඒ කියන්නේ පන්දුව සාමාන්‍යයෙන් යවන්නේ නැතුව පන්දුව කඩුල දිශට විසි කරනවා. හැබැයි වැඩේ කියන්නේ ඒක කඩුල්ලේ වදින්නේ නැහැ. කඩුල්ලේ වැදුනා නම් ඇත්තටම දැවියන්නට ඉඩ තිබ්බා. මොකද කමිදු හිටියේ සීමායිරෙන් ඉදිරියේ. ඒ නිසා දැවියන්නට ඉඩ තිබ්බා. ඉතින් කොහොම වුණත් කමිදු යන්තම් බේරුණා. කමිදුගේ ශතකය බේරුණා කියන එකත් එතෙන්දි කියන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ලොකු විහිළුවක් බවට පත් කරනවා මේ අපි දන්නවා දැන් බංග්ලාදේශයේ නැහැදිච්ච සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ ඒ මිනිසුන් සමග ලොකු එකට එකක් කිරීමක් තිබෙනවා ශ්‍රී ලංකාවේ වගේම ඇෆ්ගනිස්තානයේ තවත් බංගලින්ට පුරා විරුද්ධව අදහස් දක්වන ලෝකයේ සියලුම ප්‍රේක්ෂකයන් එකතුලා. ඉතින් ඒකවත් හරියට කරගන්න බෑ අවසානයේදී. කඩුල්ලක් ඉල්ලලා වඳිනවා නැත්නම් මේ වගේ 2:50 වැඩක් කරලා හරි කඩුල්ලක් ගන්න උත්සාහ කරනවා කියලා ලොකු විහිළුවක් බවට අවසානයේදී මේක පත් වුණා. ඉතින් කොහොම වුණත් කමිදු ඒ අවස්ථාවේදී වාසනාවන්ත වුණා. ඒක කඩුල්ලේ වැදුන්නේ නෑ පන්දුව. ඉතින් ඒක ඔයිට වැඩිය හරියට කරා නම් නැත්නම් හොඳ විදිහට කරා නම් ඒක දවා ගන්නට තිබ්බා. ඉතින් දැන් සමහරක් වෙලාවට මේ අශ්වින්ගේ රූපෙහෙම දාලා පෙන්නලා මෙන්න හරියට කරනවා නම් මොහුගෙන් ඉගෙන ගන්න වගේ දේවලුත් දැන් සමාජ මාධ්‍ය තුල යනවා. මේ කියන්නේ මම කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හැමතැනම ওই බංගලින්ට එරෙහිව එක එක ඒවා කියන කට්ටියත් එක එකතු වෙලා ඒ වගේ දේවල් තියෙනවා. දැන් අතන මේ බංග්ලාදේශයේ සමාජ මාධ්‍ය සහ අනිකුත් රටවල් වල සමාජ මාධ්‍ය දෙකට බෙදලා ඉන්න ස්වභාවයක් දැන් මේ තරඟාවලියේදී ලොකුවටම අපිට පේන්නට තියෙනවා. ඒක දැන් එන්න තීව්‍ර වෙනවා. ඒක දැන් IPL තරඟාවලියටත් ගිහිල්ලා තියෙන්නේ. මම කිව්වා කලින් වීඩියෝ විදිහේ මේ මාතීෂ පතිරණ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ගියාට මේ බංගලි මේ ප්‍රේක්ෂකයන් නැත්තම් බංග්ලාදේශ සමාජ මාධ්‍ය කරුවන් කැමති නෑ. ඔවුන් ඒවයි ගිහිල්ලා හානවා. ඇත්තටම මේ ඔවුන්ගේ හොඳම මේ ඔය රහමාන් තමයි මාතීෂ පතිරණ වැඩක් නෑ කියලා. ඉතින් ඒ වගේ අන්තිම පහත් තත්වයට වැටලා තියෙන දැන් බංගලි සමාජ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් මේ මිනිසුන් ඔක්කොම. ඉතින් එවැනි තත්වයක තමයි කමිදු මෙන්ඩිස් යන්තම් ජාම් බේරගත්තේ. ඕක උඩානම් එහෙම සමහරක් විට තවත් අපි ලැජ්ජාවකට පත් වෙන්නට තිබ්බ අවස්ථාවක්. නමුත් ඔවුන් අවසානයේදී ලැජ්ජාවකට පත් වුණා කියන එක තමයි කියන්න තියෙන්නේ මේ සිද්ධියත් එක්ක. ඉතින් දැන් ලෝකේ අර මීම් එකක් බවට පත් වෙලා තිනවා මේ සිද්ධියත් කියන එක තමයි කියන්නට තියෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.